cute fashion with shashi මගේ YouTube channel එකට ආව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මගේ YouTube channel එක කලින් ඉඳලා බලනවා නම් දන්න මං අත්කම් නිර්මාණ තමයි මගේ channel එකෙන් අරගෙන ඉන්නේ. කියන්නේ ඔයාලට machine එකෙන් කරන්න පුළුවන් නිර්මාණ, ඒ වගේම මේවා අතෙනුත් මහන්න පුළුවන්. soft toys වර්ග, Montessori bag, ඒ වගේ නිර්මාණ තමයි මම මගේ channel එකෙන් ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ. ඉතින් මගේ පාඨමාලා කීපයක්ම තියෙනවා මේ නිර්මාණ වලට. ඔයා business එකක් විදියට මේ දේවල් පටන් ගන්න කැමති නම් ඔයාට මේ හැම දෙයකටම මගේ පාඨමාලා තියෙන සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මගේ Montessori bag පාඨමාලාව කරාට පස්සේ ඔයා business එක කරගෙන යනකොට ඔයාට ඉස්සරහට එන customer ගෙන් එන ඕනම design එකක මූණ කොහොමද හදාගන්නේ? ඊගෙම අපි Pinterest app එකේ ඊළඟට internet එකේ දකින ලස්සන design කොහොමද ඔයා හදාගන්නේ? ඉතින් මෙන්න මේ ගැන දැනුම ඔයාට මේ පාඩම් මාලාවෙන් මම අරගෙන එනවා. cartoon bag face කියලා පාඩම් මාලාවක් ඔයගොල්ලන්ට අරගෙන එනවා මේ වගේ මූණ කොහොමද design කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ තියෙන මූණ තමයි මම අද හදන්න කියලා දෙන්නේ. ඔයා බලන්න මේ වගේ බෑග් එකේ ඉස්සරහා පළුවේ හැදුවට පස්සේ ඒකේ මෙෂර්මන්ට් එකට අපි මෙන්න මේ වගේ කාටුන් මූණක්. ඒ කියන්නේ අපි හදන කාටුන් චරිතේ ඔළුව තමයි අපි පොකට් එක විදිහට ගන්නේ. ඉතින් මේක කොහොමද ඔයා තනියෙන් ඇඳගන්නේ? සාමාන්‍යයෙන් මගේ කෝස් එකක් කරාට පස්සේ ඔයාලා දන්නවා චිත්‍ර අඳින්න බැරි කෙනෙකුට උනත් මේ වගේ දෙයක් ඇඳගන්න පුළුවන් සරල ක්‍රම මම කියලා දෙනවා. මේ වගේ මූණක් කොහොමද නිර්මාණය කරන්නේ කියන එක තමයි මම මේ පාඩම් මාලාවෙන් දිගටම අරගෙන ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ Montessori bag එක ඉස්සරහා පළුවයි පොකට් එක කොටසයිනේ. මේ වගේ Montessori bag කලාවක් අපිට normal machine එකෙන් විතරක් කරගෙන යන්න පුළුවන් සරල ක්‍රම මම කියලා දීලා තියෙනවා. ඉතින් මේක business එකක් විදිහට ඉස්සරහට ඉගෙනගෙන කරන්න කැමති අයට මගේ පාඩම් මාලාවලට සම්බන්ධ වෙන්න පුළුවන්. පාඨමාලාවල විස්තර පළවෙනි කමෙන්ට් එකේ දාලා තිනු ඔයාලට. එතනින් මගේ WhatsApp group එකට ඇඩ් වෙන්න පුළුවන්. ඒ වගේම මගේ ෆෝන් නම්බර් එක දාලා තියෙනවා. ඔයා message එකක් එව්වොත් ඔයාට මගේ coordinator ගේ නම්බර් එක ලැබෙනවා. එයාගෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයා Facebook ඉන්නවනම් ඔයාට බලන්න පුළුවන් මගේ class page එකේ මගේ නිර්මාණ මොනවද, මගේ ළමයි කරන දේවල්, ඒ හැම දෙයක්ම ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම මගේ කෝස් ඔයාට ෆ්‍රී ඉගෙන ගන්න අවස්ථාවකුත් තියෙනවා. ඒකට හැබැයි ඔයා Facebook ඉන්න ඕන. ඉතින් මේ හැම දෙයක් ගැනම වැඩි විස්තර ඔයාට පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා පාඨමාලා group එකේ link එක. එතනින් සම්බන්ධ වෙලා දැනගන්න. මේ තියෙන dog ගේ මූණ කොහොමද අපි හදන්නේ කියන එක බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතුලා ඉන්න. අපි යමු වීඩියෝ එකට. හරි, ඔයාලා දැන් මෙන්න මේ වගේ dog bags දැකලා ඇති. මේ මෙතන මගේ ෆෝන් එකේ ෆොටෝ ටිකේ තියෙන bag ටික. ඒ වගේ බෑග් එකක් නම් මම මහන්න කියලා දෙන්නේ. එතකොට දැන් මේ මම පෙන්නන්නේ මම හදාගත්ත બ્લોක් එක මේ ස්මෝල් සයිස් එක. හරිද? එතකොට මේකට ඔයාට ඕන හැඩයක් බෑග් එකේ બ્લોක් එක විදිහට ගන්න පුළුවන්. මේකේ දැන් මම හදන තැනකේ අඩිය පොඩක් කොටු හැඩේ වැඩි, උඩින් තමයි රවුම් හැඩේ තියෙන්නේ. මම හදාගත්ත બ્લોක් එක මම මේ විදිහට අඳිනවා. ඉතින් මගේ කෝස් වල මම සයිස් 3ක් දෙනවා. ඒක සම්මතයි කියලා සයිස් ටිකක් නෙවෙයි. මම ස්මෝල්, මීඩියම්, ලාර්ජ් විදිහට සයිස් 3ක් හදලා තියෙනවානේ. ඒකෙන් මේ ස්මෝල් එක තමයි මම අඳින්නේ. කොහොම හරි ඔයා බෑග් එකකට ගන්න ප්‍රධාන બ્લોක් එක තියෙන මේ ආච් එක වගේ හැඩේ බෑග් එකක හැඩේ තමයි අපි બ્લોක් එක හදාගන්නේ. මේ හැඩේ ඇතුලේ තමයි අපි කාටුන් මූණ අඳින්න ඕන. දැන් ගොඩක් වෙලාවට මගෙන් අහලා තියෙනවා පොකට් එකේ උස කීයද? පොකට් එකක උස සාමාන්‍ය මෙෂර්මන්ට් කීයද කියලා අහනා ඉන්නවා. ඉතින් මම කියන්නේ පොකට් එකකට මෙෂර්මන්ට් එකක් විතර උස නෑ. මොකද ඔයාගේ බෑග් එකේ બ્લોක් එක ඇතුලේ දැන් මගේ බෑග් එකේ બ્લોක් එකනේ මම ඇඳේ. මේ ආච් එක වගේ හැඩේ එකට මේ වගේ පොඩි පොකට් එකක් ඇඳලා බෑනේ පොකට් එකේ උස මේක කියලා. මේ කාටුන් මූණට ගැලපෙන, යාගේ ඔළුවට ගැලපෙන සයිස් එකේ පොකට් එකක් තමයි අඳින්න ඕන. මෙන්න මේ විදිහට මම දැන් යාගේ ඔළුව මේ අඳින්නේ, යාගේ ඔළුව. ඊට තමයි මම කටුසටහනක් විතර මෙයාගේ සාමාන්‍ය ඇස් දෙක නහය කටේ බෙදීම මෙහෙම ඇඳ ගන්නවා. එහෙම අපිට පෑනින් ඉක්මනට ඇඳ ගන්න බලා මේක හරි සරල දෙයක්. හරිද? මේක ඇඳලා ඉවර වෙලා ඊට පස්සේ තමයි මේක කොලේ දෙකට නමලා හරියටම බැලන්ස් වෙන්න ඇස් නහයකට ඇඳගන්නේ. ඉතින් මම හදාගත්ත පොකට් එක මේ විදිහට කපලා අයින් කරනවා. දැන් මේ මම පොකට් එක හැදුවේ මගේ බෑග් එකේ બ્લોක් එක ඇතුලේ විතරයි. ඒ બ્લોක් එක සීමාවේ ඕනි, બ્લોක් එක ඇතුලේ ඒ තියෙන ඉඩේ ඕනි පොකට් එක නිර්මාණය කරන්න. මොකද අපි ඒකටනේ පොකට් එක අල්ලන්නේ. ඊට පස්සේ මම කපාගත්ත පොකට් එක මෙහෙම දෙකට නවලා මේක ඒක දෙපැත්ත බැලන්ස් වෙන විදිහට දෙකට නවලා කපා ගන්නවා. සාමාන්‍යයෙන් දැන් ඉස්සරහ පළුව මේ වගේ හදාගත්තම බෑග් එකේ පොකට් එක එතනට තමයි අපි අල්ලන්නේ. එතකොට ඔයාලට පේනවා මගේ මේ බෑග් එකේ બ્લોක් එක තියෙනනේ, මේ මිකි මවුස් ගේ මූණ දාලා හැදුව બ્લોක් එකක්. ඒකේ අඩිය කොටු හැඩයන් තියෙනනේ. දැන් මේ මම පෙන්නන ડોග් බෑග් ටික මේක ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ෆොටෝ එකක්. එයාලගේ අඩිය ගොඩක් රවුම් හැඩයට තියෙනවා. අපිට කැමති නම් රවුම් හැඩයට කපා ගන්නත් පුළුවන්. එතකොට මේ පොකට් එකේ බෑග් එකේ අඩිය පළුවයි රවුම් හැඩේ ගන්න විතරයි තියෙන්නේ. මම දුන්න બ્લોක් ටිකෙන් උනත් මේක හදන්න පුළුවන් ඒ පොකට් වලට මේ තියෙන ඇස් නහයකට එකතු කරලා. අපි මේ පොකට් එක ඇඳගත්ත පොකට් එක කියන්නේ කාටුන් චරිතයේ ඔළුව. මේ ඔළුව ඇතුලේ තමයි යාගේ මූණේ තියෙන කොටස් කැප් එක මේ හැමදේම ඩිසයින් කරන්න ඕන. ඉතින් මේ විදිහට මම ඉස්සෙල්ලා කටු සටහනක් විදියට ඇඳගත්ත S2 නහය මම මෙතන ඇඳ ගන්නවා. ඊට පස්සේ මම ඔයාලට මේක කලින් කියලා දීලා තියෙනවා. මේ වගේ චිත්‍රයක් හඳිනකොට අපිට ගොඩාක් මහන්සි වෙන දෙයක් නැහැ. කොලේ දෙකට නමලා දෙපැත්ත බැලන්ස් වෙන්න ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඉක්මනින් ඇඳගත්ත මේ මූණ ගොඩාක් මහන්සි වෙන දෙයක් නැහැ.
ඊට පස්සේ මෙන්න මේ විදිහට මම පොකට් එකේ මෙෂර්මන්ට් එකට ඇටෑච් නූල් ගහලා කොටසක් අරගෙන තියෙනවා. ඊළඟට මම මේකට උඩට නිර්මාණය කරන කැප් එක කොටස. මේකේ කැප් එක කොටස නිර්මාණය කරන්න මම කෝස් එකේ කියලා දුන්නා ඔයගොල්ලන්ට රතු පාට බෑග් එකේ. ඒ විදිහටම තමයි මෙතන කැප් එක හදාගන්නේ. ඉතින් මම මේ කියලා දුන්න ක්‍රමවලට මෙතන තියෙන හැම ඩෝග් බෑග් එකක්ම ඔයාට මහන්න පුළුවන්. මූණ ඇඳගන්න විතරයි තියෙන්නේ, මූණේ පොඩි පොඩි කොටස් ටික වෙනස් කරලා ඇඳගන්න විතරයි තියෙන්නේ. මේ ඇඳගත්ත මූණ මම පොකට් එක කොටසේ තියලා මේ විදිහට මාක් කරගන්නවා. මම A3 කොලේකනේ ඇඳගත්තේ. මේ කොලේමම මෙහෙම පෑනෙන් සිදුරු වෙනවා. ඒ සිදුරු ටිකෙන් තමයි මේ විදිහට මාක් කරන්නේ. දැන් හැමෝටම මේ ක්‍රමයට මාක් කරන්න බැරි වෙන පුළුවන්. එහෙම වුණත් ඔයා මේක කාඩ්බෝඩ් එක කලවගෙන ඔයාගේ බ්ලොක් එක ඒ මූණේ ඇස්සල ඒ හැම තැනකම සිදුරු හදාගෙන ඒ සිදුරෙන් පෑන් ඩොට් එකක් හරි තියලා කොටස් මාක් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ෆෙල්ට් ෆැබ්‍රික් එකෙන් තමයි මම මෙයාලගේ ඇස් නහයකට නිර්මාණය කරන්නේ. කලින් මම කියලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට මම ඇස් දෙක නහයකට නිර්මාණය කරනවා. මගේ ගව තද දුඹුරු පාට නැති නිසා ඇස් දෙකට මම කළු විතරක් පාවිච්චි කරනවා. ඉතින් මෙතනින් එහාට ඔයගොල්ලන්ට මේ දේ හිතා ගන්න පුළුවන්. මොකද මම ඔයාලට උගන්වලා තියෙනවා එහෙම ෆෙල්ට් පාවිච්චි කරලා අපිට මේක එම්බ්‍රොයිඩරි එකක් කරා වගේ ලස්සනට මැෂින් එකේ මහලා, නෝමල් මැෂින් එකේ මහලා මේ මූණ සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් මේක හේදුවාට ගැලවෙන්නේ නැහැ, ශක්තිමත්ව තියෙනවා. මොකද නෝමල් මැෂින් එකේ ඝනකමට මහන නිසා. ඉතින් මේ විදිහ තමයි මේකේ මූණ නිර්මාණය කරන්නේ. මෙතනින් එහාට මේක පොකට් එකක් විදිහට අරගෙන බෑග් එකේ ඉස්සරහ පළුවට අල්ලලා අපිට ලස්සන මොන්ටිසෝරි බෑග් එකක් මහන්න පුළුවන්. ඒ වගේම මේ පාඩම් මාලාවත් එක දිගටම එකතුලා ඉන්න ඔයාට මේ කාටුන් බෑග් වල ඉස්සරහ පොකට් එක කොටසේ මූණු කොහොමද හදන්නේ කියන දේ ඉගෙන ගන්න පුළුවන්.